ඔගේ කාලේ මේ දළදා වහන්සේ වඳින්න යන්න වැඩිහිටියෝ පිරිසක් එකතු වෙලා කාවෝෂ් එකක් කරපු කතාවක් අපි පෙන්නවා මතුගමදී. ඉතින් ඒ අයට හැමෝගේම අවධානය යොමු වෙලා බස්සතයක් හම් වෙලා දළදා වඳින්න ඕනේ අර. මතකද අපි ලෝකෙන්ට මතුගම තියෙන 797 සී දිප්පිට එකමුතු වැඩිහිටි සංගමේ අපේ ආච්චිල සීයලා දළදා වහන්සේ වඳින්න යන්න වාහන සෝදලා මුදල් එකතු කරන්න උත්සාහ කරපු හැටි පෙන්නවා. ඉතින් ලෝකයා එක පෙන්නුවට පස්සේ අපේ ලෝකියෝ ගොඩාක් දෙනෙක් ඒකට අදහස් දක්වලා තිබුණා. ඕන්න ලෝකයා බලපු හම්බන්තොට මැදමුලනේ කුවේනි ට්‍රැවල්ස් අධිපතිතුමන් මතුගම ආච්චිල සීයලට නුවර ගිහිල්ලා මුළු නුවරම වැඳපුදාගෙන එන්න කියලා නොමිලේම බස් රථයක් සලසලා දෙන්න කටයුතු කරලා. ඉතින් මතුගම දිප්පිට වැඩිහිටි සංගමේ ආච්චිල සීයලා පෞගියදා ඒ බස් රථයෙන් දළදා වහන්සේ වඳින්න යන්න චාරිකාවට යන්න පිටත් වුණ හැටි තමයි මේ. දෙරණ ආයතනයේ නිවුස් වලදී මම දැක්කා මේ වැඩිහිටි කට්ටියක් නුවර යන්න අර වාහන වදන කැම්පේන් එකක් තිබුණා. ඉතින් මට හිතුණා අපේ බස් එක මේකට දුන්නා නම් හොඳයි කියලා. ගොඩාක් සතුටුයි මේ වගේ දෙයකට මේ දායකයන් ලැබිච්ච එක ගැන. දෙරණ ආයතනයටත් ස්තුතියි මේක අපිව දැනුවත් කරාට. මැදමුල්ලේ ඉඳලා තමයි ආවේ, රෑ 12ට විතර ආවේ. දැන් ඉතින් මේ කට්ටියත් දැක්ක අපි නුවර ගිහිල්ලා මේ එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දෙරණ ආයතනයෙන් අපි ඒ සම්බන්ධ දැනුවත් කළා. මේ ලෝකේ හැම තැනටම අපි ප්‍රචාරය කරියා. අපි මේ වගේ සමිතියක් තියෙනවා කියලා. ඉතින් ඒ ප්‍රචාරය දැක්කට පස්සේ මේක දැකපු සමහර අය නම් හිතුණා දන්නේ නැහැ ඕනේ නැහැ කියලා. හම්බන්තොට මැදමුල්ලේ ඉඳලා මේක දැකපු ගමන් අපිට දාල් දුන්න ආපහු ගමන අපිට අමතන්න අපි බස් එක දෙන්න කැමතියි කියලා. පුත් මේපා කියලා මං කව නැහැ, අපි සල්ලි ඔය හම්බෙලා දිනනවා, අපි ඒ සල් ටික දෙන්න මේ වැඩිහිටි ඔක්කොම කැමතියි කියලා. ඒ මහත්මයා මට ඉඳලා කව නැහැ, ඔයගොල්ලන්ගේ සත පහක්වත් එපා, ඔයගොල්ලන්ට ඕන දෙන කැවිදින්න බස් එක අරගෙන මම එනවා කියලා කිව්වා. ඊට පස්සේ අපි සතිය දවසක් දාගත්තා. ඇත්තටම මෙහෙම ඉස්තුදන්ව මං හිතනවා මේ ලෝකේ දෙවිවරු කියන්නේ මෙන්න මේ කට්ටිය. දෙරණ නාලිකාව නිසා තමයි අපි අද මේ තත්ත්වයට ආවේ. නැත්නම් අපි කවුරුත් දන්නේ නැහැ, අපිට මේ වගේ දේවල් ලැබෙන්නේ නැහැ. ඉතින් දෙරණට ගොහවත් බින් දෙවිවරුන්ට ඒ ගමන් යන්න මේ දෙරණ කියන ආයතනය ඒකට මඟ පෙන්නනවා. ඇත්තටම මෙහෙම ස්තුතිය අඳින දෙරණ ආයතනයට අපේ සියලු දෙනාම. ඉතින් මේ ආච්චිල සීයලගේ මූණ බැලුවම පේනවා ඇති ඔවුන් කොයිතරම්නම් සතුටින්ද ඉන්නව ඇත්ත කියලා. මැදමුලන කුවේනි ට්‍රැවල්ස් අධිපතිතුමන්ට වගේම අපේ ලෝකීන්ටත් ගොඩාක් ස්තුතියි. හැමදාමත් ලෝකයා එක්ක මේ වගේ එකතු වෙලා මේ වගේ හොඳ දේවල් ගොඩාක් කරමු.